ස්වාමීන් වහන්ස අපේ මේ මිනිස්සුෝ වසංගතයකට ගොදුරු වෙලා රෝගී වෙන්නේ එහෙම නැත්නම් අසාධ්‍ය වෙලා මේ යන තත්ත්වයට පත්වන්නේ පුරාණ අකුසල කර්මය නිසාද ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව අපි ප්‍රශ්න කළොත් ඔයකත් ඉතාම වැදගත් දැන් රෝගී වීම සහ මිය යාම කියන දෙක සාමාන්‍යයෙන් අපි ධර්මයේ හැටියට දැන් උදාහරණයකට රෝගී වෙන්න පුළුවන් කර්ම කාරණා කිහිපයක් නිසා ගිරිමානන්ද සූත්‍රයේ හැටියට කර්ම 8ක් දක්වලා තියෙනවා පිත කිපිලා සෙම කිපිලා වාතය කිපිලා ඒ තුනෙන් දෙකක් හෝ තුනම කිපිලා ඒ වගේම විසම ලෙස අපේ ශරීරයේ පරිහරණය කිරීම නිසා ඍතුව නිසා ඒ කියන්නේ දේශගුණික තත්ත්ව කාලගුණික තත්ත්ව නිසා ඒ වගේම උපක්‍රම ආදී නිසා ඊට පස්සේ අවසානයේදී කර්ම විපාක නිසා එතකොට මේ කියන කර්ම 8ෙම රෝග ඇති වෙන්න පුළුවන් මරණය කියන එක ගත්තම බුදුදහමේ හැටියට මරණය සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා සත්‍යයක් කියලා කියන්නේ කර්මයක් නිසා ඇතිවෙච්ච නාම රූප දෙකක්නේ එතකොට කර්මය තමයි මේ නාම රූප දෙකක් වුණාට මේක නාම රූප පරම්පරාවක් ලෙස තියෙන එක සිතක් එක රූපයක් නෙවෙයිනේ රූප ගොඩක් ඇති වෙනව නැති වෙනවා දිගින් දිගට පවතිනවා සිතක් ඇති වෙනව නැති වෙනවා සිත් පරම්පරාවක් පවතින එතකොට මෙන්න මේ නාම රූප දෙක දිගින් දිගට පවත්වන්නේ අපේ ප්‍රතිසන්දියට හේතු වෙච්ච කර්මය තමයි මේකේ තියෙන ප්‍රධානම සාධකය දිගින් දිගට යන්නට එතකොට මේ කර්මය ඒ කියන්නේ කර්මයට ජීවත් කරවන්න පුළුවන් ආයුෂ ප්‍රමාණයක් තියෙනවා අවුරුදු ප්‍රමාණයක් ඒක ප්‍රතිසන්දී නම් යම් ප්‍රමාණයකට නියම වෙලා තියෙනවා. ඒක සමහර කෙනෙකුගේ කර්මයට අවුරුදු 100ක් 200ක් ජීවත් කරන්න පුළුවන්. සමහර කෙනෙකුට අවුරුදු 50ක් 60ක් සමහර කෙනෙකුට 400ක් 500ක් වගේ වෙන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතයේ ආශිත නියාමන වෙන තවත් හේතුවක් තියෙනවා. මේ කාලයේදී සාමාන්‍යයෙන් මිනිස්යාගේ ශරීරයක් පවතින ප්‍රමාණය කාල පරිච්ඡේදය. ඒක අපි ගන්න ආහාර නිසා, දේශගුණික තත්වාදී නිසා තීරණය වෙන දෙයක්. දැන් මං කියන්නේ බුදුදහමේ හැටියට සාමාන්‍ය මිනිස්යාගේ ආයුෂ වැඩි වෙනවා, අඩු වෙනවා කාලානුකූලව. එතකොට මේ කාලෙදී බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදී පුත්පත්තර දක්වලා තියෙන අවුරුදු 100ක ආයුෂය තිබුණා කියලා. දැන් මේ කාලෙ වෙනකොට ඒක අවුරුදු 70 ගානකට වඩා වගේ ඇවිල්ලා කියලා තමයි අපේ අර්ථ කතාවල දැක්වෙන, ඒ කියන්නේ අපේ සම්ප්‍රදාය දැක්වෙන තොරතුරු අනුව කියන්නේ. එතකොට මේ කාලෙදී දැන් බුදුරජාණන් වහන්සේගේ කර්මයට පුළුවන් වුණා කියලා කියන අවුරුදු අසංකීයක තරම් ආයුෂයක් දෙන්න. හැබැයි උන්වහන්සේ ජීවත් වෙච්ච කාලේ අවුරුදු 100ක් වගේ කාලයකට තමයි ගැලපුණේ මේ මනුස්ස ශරීර ඒ පැවති තත්ත්ව. ඒ නිසා උන්වහන්සේ අවුරුදු 80න් පිරිනම් පානවා. අවුරුදු 80ක් වගේ කාලෙකදී උන්වහන්සේ පිරිනවම් පානවා. ඒ නිසා මේ කර්මයේ තියෙන බලය නැති වෙනකොටත් මිනිස්සු මැරෙනවා. ඒ වගේම මේ කාලේ ජීවත් වෙන්න පුළුවන් උපරිම ආයුෂ ප්‍රමාණය කියලා එකකුත් තියෙනවා. ඒක ගෙවිලත් සත්වයෝ මැරෙනවා. ඒ නිසා තමයි අවුරුදු 150ක් 200ක් එහෙම ජීවත් වෙන කට්ටිය අද කාලේ නැත්තේ. බුද්ධ කාලේ එහෙම විශේෂ ආයුෂ තිබ්බයි ඉඳලා තියෙනවා කියලා සඳහන් වෙනවා. නමුත් අවුරුදු 200ක් තරම් කාල ජීවත් වෙච්ච කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා ආයුෂය ගෙවීමෙන් මියනවා, කර්මය ගෙවීමෙන් මියනවා. මේ දෙකම එකපාර ගෙවීමෙන් මිය යන කට්ටිය තියෙන කලාතුරකින් ඒක උදාහරණයට ගත්තොත් පහනක දැල්ල පත්තු වෙනකොට හේතු කීපයක් මත දැල්වෙනවා තෙල් නිසා වැටිය නිසා එතකොට තෙල් ටික ඉවර වෙනකොටත් පහන නිවෙනවා ඒ කර්මය ප්‍රතිසන්දිදායක කර්මයේ ශක්තිය ඉවර වෙනකොට පහන නිවෙනවා වැටිය ඉවර වෙනකොටත් ඒ පහන් තිරේ ඉවර වෙනකොටත් පහන නිවෙනවනේ ඒ තමයි ආයුෂය ගෙවෙනවා ආයුෂය කියලා කියන්නේ ඒ කාලේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් කාල පරිච්ඡේදය ඒක ගෙවෙනකොටත් ඉවර වෙනකොටත් සාමාන්‍යයෙන් සත්වයා මියනවා වැටියයි තෙලුයි එකපාර ඉවර වෙන අවස්ථාවක් කලාතුරකින් වෙන්න පුළුවන් ඒකට කියනවා උභයක්ෂය මරණය කියලා කර්මක්ෂය ආයුක්ෂය උභයක්ෂය ඒකත් කලාතුරකින් වෙන්න පුළුවන් ඊට අමතරව උපච්ඡේදක මරණය කියලා එකක් තියෙනවා ආයුෂයත් ඉතිරිව තියෙද්දි කර්මයත් ඉතිරිව තියෙද්දි වෙන හේතු සාධක මත මියන ඒවා ඒක වෙන්නට පුළුවන් නානා හේතු සාධක උද පිත කිපිලා සෙම කිපිලා වාතය කිපිලා ඒ දෙකේම හොතුනම කිපිලා ඊට පස්සේ ඍතුව නිසා උපක්‍රම නිසා අපේ නොසලකිලිමත්කම නිසා කර්මය නිසා ඒ නිසා දැන් තේරුම් ගන්න ඕන එක තමයි ලෙඩ රෝග හැදෙන්නත් පුළුවන් කර්මය නිසා මිය යන්නත් පුළුවන් අකාලේ කර්මය නිසා හැබැයි බුදුදහමේ හැටියට අකල් ලෙඩ රෝග සහ මරණ සියල්ලම කර්මය නිසා පමණක් නෙවෙයි ඒක විශේෂයෙන් අමතක තියාගන්න ඕනේ ඉතින් ඒ නිසා දැන් උදාහරණයට සුනාමි වගේ අනතුරකදී ඍතුවනේ වෙනස් වුනේ නේද? ලොකු වතුර පාරක් ඇවිල්ලා විනාශ වුණා. සමා වෙන ස්වාමිනාස දැන් එතනදී ඔය සියලු කාරණා උඩින් කර්මය කියන එක තියනවා වෙන්න බැරිද ස්වාමිනාස? දැන් යම්කිසි ප්‍රදේශයක දැන් මට සුනාමියට මූණ දෙන්න මට සිද්ධ වෙන සමහරට මම කියන්නේ වෙරළ ආසන්නයේ තැනක මට ජීවත් වෙන සිද්ධ වෙන කාරණේ ගත්තොත් ස්වාමිනාස එතනදී ඒක කර්මයක් යම්කිසි බලපෑමක් තියෙනවනේ එතන. කර්මය කියන කාරණේ උඩින්ම තියෙනවා කියන කාරණේ අපිට පැහැදිලි කරගන්න බැරිද ස්වාමිනාස? මෙහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එතන නෙමෙයි තියෙන්නේ. දැන් නාගසේන මහරහතන් වහන්සේ කියන්නේ කර්මයන් එක කරුණක් විතරයි. ඒ කියන්නේ උදාහරණයකට මම කියන්නේ යන්නේ දැන් සුනාමියට මිය යනකොට පෙර කර්මයක් නිසා මිය ගිය කෙනෙක් ඉන්නත් පුළුවන්. දැන් උදාහරණයකට මේ මිනිස්සු ඒ හවුවෙච්ච කෙනෙක් මේ ප්‍රදේශේ ඉපදුනා නම් ඒ හැමෝම ඒ අකුසල කර්මය නිසා ඒ ප්‍රදේශේ ඉපදුනා කියන තරම් යන්නේ නැහැ බුදුදහම කියන්නේ.
එතකොට අපි කියන්නේ යන්නේ කර්මයක් ඉතිරිව තියෙද්දී ආයුෂයක් ඉතිරිව තියෙද්දී ඍතුව ප්‍රධාන ලොකු විනාශයක් වෙනකොට සමහර ලාවට ඒ දෙකම ඉතිරිව තියෙන මිනිස්සුયો කර්ම විපාකයක් නැතුවත් මියන්නට හැකියාව තියෙන. ඒ නිසා තමයි මේ ජීවිතය කියන එක ඊතරම් අස්තිර. විශ්වාස කරන්න අමාරු. දැන් උදාහරණයකට යුද්ධයකදී මියන පිරිස ගත්තම් බුදුහාමේ හැටියට යුද්ධයකට අහු වෙලා මියන කට්ටිය අනිවාර්යෙන් කර්ම විපාකයක්ම නෙවෙයි. එතන ඉන්න පුළුවන් කර්ම විපාකයක් නිසා අහු වෙච්ච කෙනෙක්. හැබැයි ඒ සියලු දෙනාම කර්ම විපාකයේ නිසා මිය ගියා කියලා කියන්නේ නැහැ බුදුහාමේ. ඒක තමයි විශේෂ දර්ශනයක්. ඒ කියන්නේ විශේෂ කරුණක් මේ බුදුහාමේ තියෙන. ඉතින් ඒ නිසා අපි ගත්තොත් එහෙම මේ රෝගවසංගත තත්වයකට අහු වීම සහ මිය යෑම කියන දෙකේදී කර්මය නිසා මේකට අහු වෙනා ඉන්නවා. නැතුව නෙමෙයි බුදුදහමේ හැටියට. නමුත් තමන්ගේ නොසැලකිලිමත්කම නිසා දැන් උදාහරණයකට කවුරු හරි අද කොරෝනා වසංගතයේදී මාස්ක් දාන්න නැතුව, ඒ සෞඛ්‍ය පුරුදු නැතුව මට ඕන දෙයකට ඔරොත් දෙන්න පුළුවන් කියලා පොඩි මානෙකුත් ඇතුව අපි අනවශ්‍ය විදිහට හැසිරුණොත් රෝගේ හදා ගන්නව නේද? එතකොට මේක අපි පෙර කර්මය නිසා නෙමෙයි මේ මේකට කියන්නේ නොසැලකිලිමත්කම විසම පරිහාර ආබාධයක්. තමන්ගේ නොසැලකිලිමත්කම නිසා වෙච්ච එකක්. දැන් අපි කවුරු හරි දුන්නා ගොඩාක් මත්පැන් වලට ඇබ්බැහි වෙලා සිරෝසිස් කියන රෝගය හදාගෙන මැරෙනවා. දැන් කෙනෙක් කිව්වොත් එහෙම මේකටත් හේතුව කර්මය කියලා කිව්වොත් මොකක් නිසාද රෝගය හැදුනේ? මත්පැන් දීපු නිසානේ නේද? මේ රෝගේ කර්ම විපාකයක් වුණොත් එහෙම අපිට කියන්න වෙනවා මෙයා මත්පැන් බිව්වොත් පෙර කර්මයක විපාකයක් ලෙසද කියලා අහුවොත් එහෙම වෙන්න බෑ නේ. මත්පැන් පානය කරේ අධික ලෙස යාගේ අවිද්‍යාව නිසා, යාගේ නොසලකිලිකමත්කම නිසා, යාගේ අසංවරකම නිසා, නැත්තම් ඒකට දින තෘෂ්ණාව නිසා. ඒක කර්මයක විපාකයක් නෙවෙයි. කර්මයක වැදගත්ම කරුණ තමයි මෙතනිය කර්මයක් නිසා කර්මයක් හේතු කරගෙන තව කර්මයක විපාකයක් නිසා කර්මයක් කරන්නේ නැහැ. කර්මයක් නිසා විපාකයක් ලැබෙනවා. පෙර කරපු කර්මයක් නිසා වැඩිපුර ඒ දේම කරන්නට පෙළඹෙනවා කියන එකක් තියෙනවා. ඒක හුරුව නිසා පෙළඹීමක් වෙන්නට පුළුවන්. නමුත් අපි ඒ ක්‍රියාව කරේ අර කලින් කර්මයේ විපාකයක් නිසා නෙවෙයි. ඒ නිසා අපි අනවශ්‍ය ලෙස ආහාර පාන විස එහෙම පරිභෝග කරලා ලෙඩ වුණොත් එහෙම ඒක කර්ම විපාකයක එකක් ලෙස අපි දාන්නේ නැහැ. ඒක ඔහුගේ විසම පරිහාරයක් ලෙස දක්වන්නේ. විසම පරිහාරයක් ලෙස. එතකොට ඒක විශේෂයෙන් කරුණක් අපි මතක තියාගන්න ඕනේ බෞද්ධයන් වශයෙන්. අපි නැත්තම් හැම එකක්ම හැම අකල් මරණයක්ම කර්මයට දානවා. හැම අකල් රෝගයක්ම කර්මයට දාන්න පෙළඹෙනවා. ඒක ඊතරම්ම හොඳ නෑ. මොකද ගොඩක් වෙලාවට අපි රොසලකිලිමත්කමෙන් ගිහිල්ලා පාර ගිහිල්ලා හදාගත්තොත් මේ රෝගය ඒක වැටෙන්නේ බොහෝ දුරට කර්ම ඕපක්කමික කියන ගොඩට. හැබැයි එතන කෙනෙක් ඉන්න පුළුවන් කර්ම විපාකයකුත් ඒ වෙලාවේ පරිසම් දීපම නැහැ කියන්නේ නැහැ. නමුත් ඒ සියලු දෙනාම කර්ම විපාක නිසා මේකට ගොදුරුණා කියලා කිව්වොත් එහෙම තැනක නෙමෙයි බුදුදහම තියෙන්නේ. ඒ නිසා මේකෙන් වෙන්නේ මොකද්ද? Tamanට ලොකු වගකීමක් ලැබෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවලට මේ රෝගයෙන් රෝගී වෙන අය කර්ම විපාකයක් නිසා රෝගී වුණා වෙන්නත් පුළුවන්. කර්ම විපාකයක් නම් වළක්වන්න බැහැනේ නේද? අමාරුයින්. ඒතකොට අපිට කියන්න වෙන්නේ එනම් මට වළක්වන්න තිබුණේ නැහැ. නමුත් අපි දන්නවා හොඳටම නොසලකිලිමත්කම නිසා මේක හදාගත්ත පිරිස් ඉන්නෝනේ නේද? එතකොට ඒ වගේ තැන්වල අපිට කියන්න වෙන්නේ විසම පරිහාරයක් නිසා. Tamanගේ කය සිත හරියට පරිහරණය නොකරපු නිසා මේක හැදිච්ච අය. සමහරට ඒක නිසා මියානයත් ඉන්නවා. ඒ නිසා අපි විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ වසංගත තත්වයකදී, ඒ වගේම ලොකු ස්වභාවික විපතකදී, ඒ වගේ තැන්වලදී මේක මේ රෝගවලට ගොදුරු වීම, මිය යෑම ආදී සියල්ලක්ම සිද්ධ වෙන්නේ පෙර කර්මය නිසා නෙවෙයි. හැබැයි කර්මය නිසාත් ඒකට අහු වෙන පිරිසක් ඉන්නවා, නැතුව නෙවෙයි. හැබැයි සමහර අය ඉන්නට පුළුවන් ජීවත් වෙන්නටත් කර්මයේ තියෙන ආයුෂ්‍යත් ඉතිරිව තියෙන පෙර අකුසල කර්මයකුත් මරණයටපත් කිරීමට ඉදිරිපත් නොවිච්ච කෙනෙක් සමහර කරුණු හේතු කරගෙන මියන්නට පුළුවන්. සමහර කෙනෙක් නොසලකිලිමත්කම නිසා. සමහර කෙනෙක්ට කරන්න දෙයක් නැහැ. මේ ඍතුව සුනාමිය එනවා කඩාගෙන ඒ වෙලාවේ විකල්පයක් නැති නිසා ඒකට අහු වෙනා ඉන්නවා. ඒකට අහු වෙනා ඉන්නවා. ඊට පස්සේ සමහර කෙනෙක්ට දැන් උදාහරණ අනිත් අයගේ තියෙන කුරිරු භව. දැන් අපි දෙවන ලෝක යුද්ධය වගේ බලන්න. මිලියන ගාණක් මිය ගියානේ. මිලියන 30ක් විතර මිය ගියා සත්‍ය. එතකොට මේ ඔක්කොම මැරිච්ච අය කර්ම විපාක නිසා නෙවෙයි, සමහර අය අනිත් අයගේ කුරිරු භව නිසා මිය යන්නේ. අනිත් අයගේ කුරිරු භව. ඒකෙන් හැම එකෙම ගම්ම වෙන්නේ මේ ජීවිතේ තරම්ම අස්ථිර තැනක තියෙන නිසා බුදුරණස් කිව්වේ අප්‍රමාදේන සම්පාදේත කියලා. අප්‍රමාදීව කටයුතු කරන්නටය කියලා. ඒ නිසා අපි විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ හදිසි රෝගාතුර වීම, හදිසි මිය යෑම් සියල්ලක්ම කර්මයට දාන ධර්මයක් නෙවෙයි බුදුදහම. සමහර ඒවා අපේ වගකීමක් ලෙස අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. සමහර ඒවා එහෙමත් නැති අවස්ථාත් තියෙනවා. ඉතින් හැම එකකින්ම අපි ඥානවන්තව කටයුතු කරමින් හැකිපමණ ඒකෙන් ගැලවෙන්නට, ඒවා අපිට මගහරින්න බැරි අවස්ථාවලදී ඉතා ශක්තිමත් මේවට මුහුණ දීමට තමයි අපි කටයුතු කරන්නට ඕනේ.